Hi everyone, me autohubasia. Vehicle lover කෙනෙක් විදියට auto hobby YouTube channel එකෙන් ලංකාවේ තියෙන වාහන brand 99 එකම තියෙන එක එක ජාතිය models වල performance එක design එක ඒවයි තියෙන technologies ගැන ගොඩක් දේවල් ඔයගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අද මේ video එකෙන් මම කරන්න යන්නේ මෙච්චරකල් කරගන්න බැරි වෙච්ච මෙච්චරකල් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ලොකු අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් මෙච්චරකල් කතා කරපු නැති කතා කළ යුතුම brand එකක් ගැන කතා කරන්න පටන් ගන්න විශේෂ කාහයකින්. ඉතින් vehicle lover කෙනෙක් නම් Subaru කියන්නේ අහල නැති නමක් නෙවෙයි. ඉතින් Subaru Impreza කිව්වහම Subaru lover කෙනෙක්ට අලුත් නමකුත් නෙමෙයි. 1992 දී තමයි Subaru Impreza කියන එක market එකට එන්නේ. මේකේ පළවෙනි generation එක market එකට එන්නේ. මේකේ අද වෙනකොට generations 4ක් විතර ඇවිල්ලා තිබුණාට මම අද කතා කරන්න යන්නේ මේකේ පළවෙනි generation එකේ ටිකක් විශේෂ කාරයක් ගැන. මේක විශේෂයෙන්ම හඳුන්වන්නේ මේක ගොඩ දෙනෙක් හඳුන්වන්නේ මේක ලෝකේ දිගම නම තියෙන කායක විදියට. මම මේක දල වශයෙන් කියනවා නම් Subaru Impreza WRX STI Type RA version 5 limited edition කායක විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක limited edition කායකක්. මේක manufacture කරලා තියෙන කාර් 1000යි. ඉතින් කාර් 1000න් 822 වෙනි කායක තමයි මේ විදියට ඕගොල්ලන්ට අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ WRX කියන්නේ මොකද්ද? මේ limited car එකක් කියන්නේ මොකද්ද? මේ WRC rally කියන්නේ මොනවද? මේ හැම දෙයක් ගැනම අද අපි දල වශයෙන් පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඒ වගේම photos videos ටිකක් දාන්නම්. Hasita 9225 Instagram එකේ දැම්මගිල්ල එකත් follow කරන්න. එහෙනම් tag galang video එකට මේ order හා. Is it okay if I'm the same? I'm catching feelings from all the dealings. Am I astray? What do you say? How are you feeling? Is it the same? I hope you're not planning to waste my time. To my surprise, that was her reply. Now we're vibing. It's been a while and such a ride, the stars align. I love the fact I didn't let her go. She loves the fact that I just let her know. Now we're together, it's a different mode. We getting crazy in a different role. I love the fact I didn't let her go. She loves the fact that I just let her know. Now we're together, it's a different mode. We getting crazy in a different role. Subaru Impreza WRX STI Type RA version 5 limited edition කායක විදියට තමයි මම මේක කායක හැඳින්වුවේ. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති මේ නම නිකන් අර length එක වැඩි කරනවා කියලා highlight කරන්න දාපු නමක් කියලා. නෑ. මේ නමේ තියෙන හැම කෑල්ලකටම මේ වාහනේ තියෙන option එකක් එක්ක එහෙම නැත්නම් මේ වාහනේ feature එකක් එක්ක බැඳීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ වාහනේ හඳුන්වන්න තමයි මේ නම දාලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන සමහර දේවල් ගැන මම මේ වෙලාවේ පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් Subaru WRX කියන්නේ WRX කියන්නේ සාමාන්‍යයෙන් World Rally Championship එකට Subaru ලා දාන line up එකේ කායකක්. එහෙම නැත්නම් World Rally Experimental කියන නම තමයි මේ WRX විදියට හඳුන්වන්නේ. එතකොට එතනදී අපිට ගන්න පුළුවන් දේ තමයි සාමාන්‍ය Subaru එකට වැඩිය WRX කායකක් performance වැඩි. ඒක තියෙන power එක වැඩි කියන එක තමයි එතනින් අපිට ගන්න තියෙන දේ. ඒත් එක්කම ඊළඟ විශේෂ දේ තමයි මේක Type RA කියලා තමයි මම හැඳින්වුවේ. මේකේ body styles දෙකක් තියෙනවා. මේ Type RA එක යටතේ ඉන්නේ මේ වගේ Ford කායකක්. ඊට අමතරව මේක ඊළඟ coupe design එකේ නෝ Type R එක විදියට. ඕක තමයි Type RA සහ R විදියට හඳුන්වන්නේ. ඊට අමතරව මේක limited edition එකක් කියන්නේ මම කලින් කිව්වා වගේම වාහන 1000යි manufacture කරලා තියෙන්නේ. මේ තියෙන්නේ 822 වෙනි වාහනේ. ඉතින් ඒ විදියට තමයි ඒක දල වශයෙන්
හඳුන ගන්න තියෙන්නේ. ඉතින් මම මේකේ dimensions මේකේ wheel base එක කොයි වගේද කියලා වීඩියෝ එකේ දාන්නම්. සාමාන්‍ය කායකක් review කරනවට වැඩිය WRX edition එකක්. එහෙම නැත්නම් WRC වලට target කරපු කායකක් review කරන mind එකකින් නම් තමයි මම මේක විශේෂයෙන්ම කතා කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ roof vent එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙච්චර කරලා අපි වාහනේ කතා කළේ sunroof එකක්නේ. උඩින් opening එකක් තියෙනවා නම් roof එකේ. හැබැයි මේකේ තියෙනවා roof vent එකක්. මේ වාහනේ නම් අපිට සාමාන්‍යයෙන් air conditioning system එක හම්බ වෙනවා. හැබැයි rally එකේ යන කායකක් නම් එහෙම නැත්නම් මේක මොකක් හරි sports purpose වලට පාවිච්චි කරනවා නම් මේකේ weight එක ගොඩක් දුරට අඩු කරනවා. එතකොට ඒ weight එකත් එක්ක මේකේ තියෙන air conditioning system එකත් මේකට අයින් වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි Lamborghini එකක් වගේ එහෙම නැත්නම් ටිකක් high end එකේ කායකක් වුණත් අපි racing purpose වලට පාවිච්චි කරනවා නම් ඒක ඇස්සේ අපිට air conditioning system එකක් ලැබෙන්නේ නැහැ. එතකොට shutters වහගෙන ගියත් ඒක ලොකු heat එකක් ඇස්සේ තමයි drive යන්නේ. එතකොට අන්නේ වගේ වෙලාවට මේකේ තියෙන වැදගත්කම මම අපිට බලා ගන්න පුළුවන්. මොකද මේක open කරලා ගියාම සාමාන්‍යයෙන් මේකෙන් එන air එකේ එන direction එක අනිවාර්යයෙන්ම drive එකේ ඔළුවට මූණට direct වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක විශේෂ දෙයක්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ windscreen එකක් තියෙනවා. අපි windscreen එක කොයි වගේද පේන්නේ WRX edition එකක් විදිහට කියලා අතලට ගිහිල්ලා කතා කරමු. ඊට පස්සේ මේක turbo charge එකක් එක්ක ඇවිල්ලා තියෙන හින්දා මෙන්න මේ වගේ bonnet scoop එකකුත් මෙන්න මේ වගේ lures කිහිපයකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක් simple design එකක් මෙන්න මේ වගේ shadow line එකක් අපේ grill එක දක්වා continue වෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ මම මේක light එකට එනවා. ඉතින් මේක 1992 1992 කායකක්. එතකොට අපිට ඒ කාලේ projector lamps වගේ දේවල් හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව මේ වගේ වාහනයක ගොඩක් හොඳ visibility එකක් ගන්න ඒ කාලේ හැටියට මම හිතන්නේ මේ වගේ halogen lamp එකක් තමයි ගොඩක්ම ideal. ඉතින් අපිට halogen lamp එකක් හම්බ වෙනවා. Head එක සහ dim එක දෙකම function වෙන්නේ මේකෙන්. ඊට අමතරව parking lamp එක සහ මෙන්න මෙතනින් signal lamp එක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ bumper design එක. එහෙම නැත්නම් Subaru lover කෙනෙක් dream කරන Subaru Impreza එකේ තියෙන bumper design එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. Ground clearance එකත් ගොඩක් හොඳයි. මේකේ වාහනේ ground clearance එක අඩුයි කියන එක disadvantage එකක් නෙවෙයි. මේක sports car එකක්. මේක sports purpose වලට specially design කරපු car එකක්. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් පහලින් තියෙන ඕනේ. ඒක ගැන මම ගොඩක් videos වල ගොඩක් sports cars වල කතා කරලා තිනවා. මේක ඊට අමතරව මේක engine එකෙත් යම් කිසි වෙනසක් තියෙනවා. මේකේ ගුරුත්ව කේන්ද්‍රය අඩු කරන්න. මම ඒ ගැන engine එක ගැන කතා කරද්දී ඔයගලන්ට විස්තර කරලා දෙන්නම්. ඉතින් ඒ විදිහට තමයි මේකේ front එකේ design එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ තියෙන Subaru logo එක ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ගොඩක් දුරට Subaru lover කෙනෙක් නම් මම හැම වෙලේම අද Subaru lovers ලාට target කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. Subaru lover කෙනෙක් නම් මේ જાති key tags back cover එකක් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් use කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම එනවා මේකේ wheel එකට. ඉතින් Subaru car එකක් කිව්වහම සාමාන්‍යයෙන් අපිට තියෙනවනේ අනන්‍යතාවයක්. ඉතින් මේ car එකේ එහෙම නැත්නම් මේ WRX STI version 5 එකේ අපිට sonic blue කියන body color එකත් එක්ක තමයි මේ වාහනේ එන්නේ. මේක වෙන body colors අපිට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මේකේ අපිට corner එකේ signal light එක නැති හින්දා fender එකේ මේ වගේ signal lamp එකක් හම්බ වෙනවා. ඊට අමතරව Subaru ලගේ ඊළඟ අනන්‍යතාවය තමයි gold color wheel එක. මෙන්න මේ වගේ gold color wheel එකක් හම්බ වෙනවා. මේක 5 spoke wheel එකක්. ඊට අමතරව braking system එක හම්බ වෙනවා 4 piston caliper එකක් එක්ක. මේකේ originally අපිට 16 inch wheel එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක සයිඩ් එකට එද්දී මට ආපහු මේක highlight වෙනවා. හැබැයි මම මේක නේ ඔයගලන්ට කිව්වා. ඉතින් සයිඩ් එක ගැන කතා කරද්දී සයිඩ් ස්කර්ටින් එක තමයි අපිට මේ වාහනේ විශේෂයෙන්ම බලා ගන්න ලැබෙන්නේ. ඊට අමතරව මේකේ අපිට අර Subaru Impreza එකේ design එක තමයි දල වශයෙන් බලා ගන්න ලැබෙන්නේ. ඉතින් Windows වල විශේෂයෙන්ම කියන්න ඕනේ තමයි මේකේ frameless door එකක් තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති sports car එකක් විදියට. ඉතින් අපි පිටිපස්ස ගැන කතා කරොත් පිටිපස්සෙත් අපිට frameless door එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙහෙම වෙනවා මේකේ පිටිපස්සට highlight වෙන දේ spoiler එක. අපිට spoilers ගැන හඳුන්වද්දී ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට සාමාන්‍ය කායකුණත් අපිට spoiler එකක් අපි after market use කරනවා. එහෙම නැත්නම් factory එකම fix කරලා එනවා. ඉතින් මේ වාහන අනිවාර්යයෙන්ම WRX edition එකත් එක්ක ආපු ඉඳලා spoiler එකක් අවශ්‍යයි. spoiler එක කාර්යයක් මම දාලා වශයෙන් කියන්නම්. video එකක් අද බලන කෙනෙක්ට නම් මේ විදිහට ඉස්සරහින් එන එයා එක මේ spoiler එක යටින් ගිහිල්ලා අපේ වාහනේ පල්ලෙහාට ටිකක් push කරලා තියාගැනීමේ හැකියාවක් මේ spoiler එකට තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂම දේ මේකේ. ඊට අමතරව appearance එකට තමයි ගොඩ දෙනෙක් මේ spoiler එක use කරන්නේ. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ after market spoiler එකක් use කරනවා නම් අනිවාර්යයෙන්ම මේ tail gate එකේ weight එක, එතකොට වාහනේ තියෙන design එක, ඕගොල්ලන්ට අවශ්‍යතාවය මේ හැමදේම බලලා spoiler එකක් use කරන සාමාන්‍යයෙන් ඒවට ගැළපෙන්නේ නැති spoilers උත් අපේ idea එකක් නැතුව use කරනවා. ඉතින් ඒකෙන් තමයි විශේෂයෙන් කතා කරේ. ඕගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් පල්ලෙහාට comment එකක් දාන්න. ඊට පස්සේ මේක light එකට එනවා නම් normal standard light එකක් හම්බ වෙන්නේ. මෙන්න මේ විදිහට signal lamp එක, parking lamp එක සහ reverse lamp එක හම්බ වෙනවා. ඉතින් 1992 design කරපු
Subaru Impreza 1990 version එක තමයි මේ WRX edition එක. ඉතින් ඒ කාලේ කා එකක් විදියට අපිට standard lights හම්බ වෙන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ මම කිව්වා මේක Subaru Impreza STI එකක් කියලා. ඒක brand කරලා තියෙනවා. ඊට අමතරව මෙතන top mount brake light එක හම්බ වෙනවා. මේ spoiler එකේම කොටසක් විදියට තමයි මේ brake light එක හම්බ වෙන්නේ. ඊට පස්සේ මම කිව්වා මේක 4 door කා එක type RA කියලා. මේ තියෙන type RA කියලා කරපු branding එක මේක coupe එකක් නම් අපිට type R විදියට තමයි ඒ වාහනේ හඳුනා ගන්න තියෙන්නේ. ඉතින් පිටිපස්සෙත් ගොඩක් ලොකු clearance එකක් නැහැ. සාමාන්‍ය average මට්ටමක තියෙන්නේ. ඊට අමතරව අපේ tail pipe එකත් මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ප්‍රමාණයෙන් ලොකුයි. ඔයගොල්ලෝ දන්නවා sports car එකක් නම්. ඉතින් ওই විදියට තමයි මේක exterior දේවල් කතා කරන්න තියෙන්නේ. මම මෙහෙමම කතා කරනවා මේකේ boot එක ගැන. ඉතින් sports car එක. එහෙම නැත්නම් අපි කතා කරන roadster එකක් වෙන්න පුළුවන්, coupe එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වගේ WRX එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ car එක boot area එකේ capacity එක කොච්චර liters ගාණක් තියෙනවද? කොච්චර බඩමුට්ටු දාන්න පුළුවන්ද කියන එක ගොඩක් ලොකුවට අපිට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි sports car එකක් ගන්නවා නම් ගන්නේ performance එකට. අපිට කොහේ හරි ගොඩක් හොඳට perform කරන්න, high speed යන්න, high speed ගිහලා corners හොඳට ගන්න, ඔය වගේ දේවල් වලට ගන්න. එතකොට මේ වගේ වාහනයක හිතන්නකෝ මෙතනින් boot එක වහලා තිබ්බා කියලා මොකක් හරි ඒගොල්ලන්ගේ racing purpose වලට හරි මොකට හරි කියලා. එතකොට ඒ වගේ දෙයක් අවාසියක් විදිහට දකින්න බෑ. අන්නේ mindset එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනින් තමයි මම විශේෂයෙන්ම ඔය වගේ දේවල් කියන්නේ. ඉතින් හැබැයි මේක 4 door car එකක් විදිහට ගොඩක් හොඳ මට්ටමක තියෙන ඔයගොල්ලෝ sports car එකක් own කරන්න කැමති නම් Subaru lover කෙනෙක් නම් සාමාන්‍ය coupe car එකක් ගන්නට වඩා 4 door car එකක් ගත්තොත් මේක ඔයගොල්ලන්ට racing purpose වලට use කරන්නත් පුළුවන්. ඊට අමතරව day to day use කරන්නත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවාද ඉඩකඩ කොයි වගේද කියලා? ඉතින් මෙන්න මේ වගේ after market high කරපු subwoofer එකකුත් තියලා තමයි මේ වගේ ඉඩකඩක් ඔයගොල්ලන්ට මේක ලැබෙන්නේ. ඉතින් ඊට අමතරව මේකෙන් පහළ කොටසට ආවොත් ඔයගොල්ලන්ට space saver wheel එකක් හම්බ වෙනවා jack එක සහ jack එකට අවශ්‍ය tools උත් එක්ක. ඊට පස්සේ මේකේ තියෙන අනික් දේවල් ගැන කතා කරනවා නම් මම මේ පැත්තේ වංගත පැත්තට එනවා. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් අපිට jack එක store කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ තියෙන දේවල් ගැන කතා කරන්නේ. ඉතින් මේක මට මේ විදිහට ඕපන් කරද්දි මේක close කරද්දි මට feel වෙන දේ තමයි අර මම කලින් කියපු දේ වාහනේ spoiler එකක් තියෙනවා කියලා අපිට tail gate එක ඕපන් කරද්දි දැනෙන්නේ නැහැ. ඒක තමයි වෙන්න ඕනේ දේ. ඒතකොට තමයි අපේ කාය එකේ durability එක අපේ tail gate එක අපිට use කරන්න පුළුවන් පහසුව ගැන අපිට ගොඩක් හොඳ feel එකක් එන්නේ. ඉතින් ඒ විදිහට design එකක් කරන්න after market කරද්දි ඕගොල්ලන්ගේ වාහනේ විශේෂ දෙයක්. ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ වාහනේ engine එක. මේ වාහනේ මොන දේවල් modify කරලා තිබ්බත් වැඩක් නැහැ. මේකේ power එක, මේකේ performance එක නැත්තම් අපි යන් engine එක ගැන කතා කරන්න ඉස්සරහට. ඔයා Subaru එකක් own කරනවා නම්, එහෙම නැත්තම් Subaru එකක් dream කරලා තියෙනවා නම් ගන්න, එහෙම නැත්තම් මේක ගැන විස්තර හොයලා research එකක් කරලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්න දේ තමයි වාහනේ performance වැඩි. WRX එකක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය කායක උනත් performance එක වැඩි. හැබැයි ඒකත් එක්කම මේකේ fuel consumption එකත් වැඩි. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. හැබැයි ඒක අපි අර ලංකාවේ අපි හිතන විදිහට fuel consumption එක වැඩි නම් වාහනයක අවාසියක් කියලා දැක්කට මේ වගේ වාහනයක අපිට ඒක හිතන්න බෑ. මොකද අපි වාහනෙන් දෙයක් ලබා ගන්නවා නම්, වාහනෙන් වැඩිපුර දෙයක් ලබා ගන්නවා නම් අපිත් වාහනෙට වැඩිපුර දෙයක් දෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය concept එක ඕනිම දෙයකදී. ඉතින් ඒ වගේ මේක ගැන කතා කරද්දි, මේකේ performance එක ගැන කතා කරද්දි, එහෙම නැත්නම් මේකේ ඇයි මෙච්චර තෙල් පිච්චෙන්නේ කියලා කතා කරද්දි, මේ වාහනේ විශේෂයෙන්ම World Rally Championship එක ගැන කතා කරනවා නම් මේක සහ Mitsubishi Lancer එක අතර තමයි ලොකුම competition එක තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කාලේ ජනප්‍රිය වෙන competition එක තියෙන්නේ මේ වාහන දෙක අතර. එතනින් මේ වරුදු වල එහෙම නැත්නම් 1999 වගේ වරුදු වලදී මේකේ version 5 එක version 6 එක දෙකම ලොකු modifications නැතුව තියෙද්දි තමයි අර Lancer එකේ highest edition එකට hit කරලා තියෙන කියන එක තමයි අපේ history එකේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් Lancer කට්ටිය කලබල වෙන්න එපා. Lancer කියන්නේ ගොඩක් හොඳ performance car එකක්. ඉතින් ඒකින් තමයි මේ අතර මේ දෙක අතර තරගයක් ඇවිල්ලා තින්නේ අතරම. නැත්නම් Lancer එකේ performance එක අඩු නම් අපිට මේ තරගේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒකත් විශේෂම දෙයක්. අමතක කරන්න එපා වීඩියෝ එක ගැන. ඉතින් ඊට පස්සේ මේකේ මම ඊළඟට එන දේ තමයි මම කිව්වා මෙන්න මේ විදිහට අපේ බොනට් ලිට් එකේ උඩ බොනට් ස්කූප් එකක් තියෙනවා කියලා. මේ බොනට් ස්කූප් එකෙන් සාමාන්‍යයෙන් අපිට එයා ෆ්ලෝ එකක් විතරනේ, එහෙම නැත්නම් එයා ඉන්ටේක් එකක් විතරනේ වෙන්නේ. හැබැයි මේකේ ඊට වැඩිය ටිකක් විශේෂ දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට මෙන්න මේ තියෙන වෝටර් ලයින් එක පේනවා ඇති. මෙන්න මේ එන වෝටර් ලයින් එක, එහෙම නැත්නම් මේ වතුර ලයින් එකෙන් මෙන්න මේ දෙක යන්නේ අපේ වින්ස්ක්‍රීන් වොෂර්ස් වලට. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඕගොල්ලන්ගේ අපේ සාමාන්‍ය කායක උනත් ඒක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක යන්නේ ඉන්ටර්කූලර් ටර්බෝ එකට වෝටර් ස්ප්‍රේ එකක් යන්න තමයි මේ ලයින්ස් දෙක යන්නේ. මේ වතුර තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ බොනට් ස්කූප් එකෙන් එන
airflow එකට මේ තියෙන lines දෙකෙන් water spray එකක් කරලා අපිට water cooling system එකකුත් මේකේ apply කරලා තියෙනවා කියලා හඳුන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ තියෙන intercooler එකට. ඊට පස්සේ මේකේ spec එක ගැන කතා කරනවා නම් මේකේ අපිට 2 liter 4 cylinder turbo charged engine එකක් හම්බ වෙනවා. මේකේ horsepower එක 276යි newton meter 352කට torque එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ power එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව 5 speed manual gearbox එකක් තමයි මේකේ අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ මම මේ ඉස්සරහදී කියපු දෙයක් තමයි වාහනේ center of gravity පහතින් තියන්නේ. එහෙම නැත්නම් ගුරුත්වකේන්ද්‍රය පහලින් තියලා මේකේ තියෙන stability එක වැඩි කරන්න අපේ වාහනේ ටිකක් low down කරලා තියෙනවා. වාහනේ ටිකක් පාත් කරලා තියෙනවා කියලා. ඊට අමතරව මම කිව්වා engine එක එහෙම නැත්නම් engine එකෙත් ඒ වෙනුවට modification එකක් කරලා තියෙනවා කියලා. මේක engine එක ගැන කතා කරද්දී මේක box engine එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ box engine එකක් කියන්නේ මොකක්ද කියනවනම් central crankshaft එකෙන් දෙපැත්තට horizontally වැඩ කරන piston දෙකකින් තමයි මේ box engine එක හඳුන්වලා දෙන්නේ. සාමාන්‍යයෙන් අපි piston වැඩ කරන්නේ vertically. අපේ practice එකේ විදිහට අපි දැකලා තියෙන විදිහ අපි garage එකකදී වුණත් engine එකක් ගලවලා තියෙනවා නම් අපි දැකලා තියෙනවා vertically තමයි piston වැඩ කරන්නේ. ඊට අමතරව මේකේ තියෙන්නේ horizontally වැඩ කරන piston. ඉතින් ගොඩක් දුරට මේ වගේ rally cars එහෙම නැත්නම් ටිකක් sports purpose වලට design කරපු cars වල අපිට box engine එකක් හම්බ වෙන්නේ. එතකොට engine එකේ උස අඩුයි. Engine එකේ උස අඩු වෙනකොටම අපිට ගුරුත්වකේන්ද්‍රය ගොඩක් පහළට ගන්න පුළුවන්. ඒක තමයි අංක 1. ඊට පස්සේ මේක එතකොට ෆ්ලැට් එන්ජින් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ෆ්ලැට් එන්ජින් කියන්නේ 1897 දී කාල් බෙන්ස් ඩිසයින් කරපු එන්ජින් මොඩල් එකක්. ෆ්ලැට් එන්ජින් කැටගරිය කියන box engine එකක් තමයි මේක. හැබැයි හැම box engine එකක්ම flat engine එකක් නෙවෙයි. ඒක විශේෂයෙන් කියන්න ඕනි. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේකේ benefits ගැන කතා කරනවා නම් පළවෙනි එක තමයි මේකේ ගුරුත්වකේන්ද්‍රය ගොඩක් පහලින් තියෙන එක. ඊට පස්සේ තවත් විශේෂ දේවල් ටිකක් මේකේ තියෙනවා. පළවෙනි එක තමයි මේකේ efficiency එක වැඩි. සාමාන්‍ය vertically run වෙන engine එකකට වැඩිය මේකේ efficiency එක වැඩි. ඒකට විශේෂම දේ තමයි මේකෙන් කෙලින්ම engine එකෙන් දෙන power එක directly linear path එකක් දිගේ යන්නේ transmission එකට. ඒකින්ද මේකේ efficiency එක වැඩි. ඊට පස්සේ මේක ඊළඟ දේ තමයි මම කලින් කිව්වා වගේ මේක ගුරුත්වකේන්ද්‍රය ගොඩක් පහළට ගන්නවා. ඒක ඊළඟ එක. එහෙම නැත්නම් මේක ගුරුත්වකේන්ද්‍රය ගොඩක් පහළට ගන්නවා මේක engine එකේ උස අඩු කළා. ඒක තමයි දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි වාහනේ engine එකේ තියෙන vibration එක අඩුයි. ඒකත් විශේෂම දෙයක්. ඉතින් vibration එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේක අපි V engine එක piston arrangement එකකින් මේකට idea එකක් ගත්තොත් V head එක engine එකේ piston වැඩ කරන්නේ මෙන්න මෙහෙම. එතකොට මෙන්න මේ විදිහට වැඩ කරන piston එකේ V head එකේ අකුර ඒ V අකුරේ angle එක අපි අංශ එක 180ක් ගන්නට කරාම තමයි අපිට box engine එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට V engine වලත් vibrations අඩු කරන්න වෙනමම technologies use කරනවා. හැබැයි මේක මේ engine එකේ inbuilt. මෙහෙම නැත්නම් මේ engine එක manufacture කරද්දිම අපිට ඒ තරමටම vibration එක අඩු වෙනවා. ඉතින් ඒකත් විශේෂම දෙයක්. හතරවෙනි එක තමයි මේකේ සේෆ්ටි එක. සාමාන්‍යයෙන් එන්ජින් එකක් ගොඩක් උස වුණොත් එම වාහනේ අපි මේක රැලි කා එකක් මේක ඔන් රෝඩ් නිකන් අපි හිමින් පදින කා එකක් නෙවෙයි. එතකොට මේකට ඉම්පැක්ට් එකක් වෙන්න තියෙන ඊටකට වැඩි. මේක ඇක්සිඩන්ට් වෙන්න තියෙන ඊටකට වැඩි. අන්න ඒ වගේ වෙලාවදී මේකේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ගොඩක් පහතින්ද මේක වැදිලා එන්ජින් එක ගැලවිලා වැටෙන්නේ අපි ඩ්‍රයිවර් කැබින් එකෙන් ගොඩක් පහළ ඒරියා එකකට. සාමාන්‍යයෙන් අපි වෙන එන්ජින් එකක් නම් ඩ්‍රයිවර් කැබින් එක කඩාගෙන ඇතුළට යනවා. මේකෙදි ගොඩක් පහළට වැටෙන හින්දා වාහනේ ඩ්‍රයිවර්ගේ මේක පදින රයිඩර්ගේ සේෆ්ටි එක ගොඩක් වැඩි. ඉතින් ඔය box engine එකෙන් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ වාහනේ කතා කරන්න තියෙන්නේ. කලින් කිව්වා වගේ මේක 5 speed manual gear box එකක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයගලන්ට idea එකක් එන්න ඇති කියලා. ඊට අමතරව මම කියපු කරුණු වලට ඔයගලන්ට මොන හරි දෙයක් add කරන්න තියෙනවා නම් ඔයගොල්ලෝ Subaru expert කෙනෙක් නම් පල්ලෙහා comment section එකේ විවෘතයි. ඊට අමතරව දන්න නැති කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් ඔයගොල්ලෝ දන්නවා නම් පල්ලෙහා තියෙන අනිවාර්යයෙන්ම reply comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මේකේ engine එක මේකේ box engine කියන්නේ මොකද්ද මේකේ ෆ්ලැට් එන්ජින් කියන්නේ මොකද්ද මේකේ තියෙන සේෆ්ටි එක මොකද්ද මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දන්න ප්‍රශ්නයක් එහෙම නැත්නම් දන්න දෙයක් ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා නම්. ඉතින් ඔය වගේ දේවල් තමයි පවර් එක ගැන කතා කරන්න තියෙන්නේ. ගොඩක් දේවල් කතා කරා එන්ජින් එක ගැන. අවසාන වශයෙන් ඇතුළට නැගලා බලමු මේ කායකේ ඇතුලේ මොන වගේ ඩිසයින් එකක්ද තියෙන්නේ කියලා. Type R version එකක් හින්දා මේක අපිට rear passenger compartment එකට වෙනම doors තියෙනවා. කූපේ කා එකක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි rear passenger compartment එක ගැන කතා කරන්න තියෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම කතා කරන්න කලින් මතක් කරන්න ඕනේ දේ තමයි මේක WRX කා එකක්. හැම වෙලෙම කිව්වා වගේ දැන් වීඩියෝ එකේ 10 පාරක් විතර කිව්වා. ඒකින්ද ඉතින් මේවයි තියෙන ප්‍රැක්ටිකලිටි එක ගැන ලොකුවට අපිට කියා කරන්න බෑ. අපිට ඒවා නැහැ කියන එක අවාසියක් විදිහට දකින්න බෑ. මම හැමතැනදීම මේක කියන්නේ. අපි සාමාන්‍ය වාහනයක් ගැන හිතද්දී හැම කා එකක් ගැනම හිතන්නේ ඒ වාහනේ පෙට්‍රල් වැඩ කරන්න ඕනි. ඒ වාහනේ ඉඩ තියෙන්න ඕනි. ඒ වාහනේ කාගේ ස්පේස් එක හොඳට තියෙන්න ඕනි. ඔහොමනේ. හැබැයි ඒ කා එකෙන් කා එකට ඒ කා එක මොකටද ඩිසයින් කරලා තියෙන්නේ කියන එක ගැනත් අපි අනිවාර්යයෙන්ම ඒව ගැන හිතද්දී බලන්න ඕනි. ඉතින් ඒකින්ද මේක ස්පෝර්ට්ස් කා එකක් විදිහට WRX එඩිෂන් එකක් විදිහට මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා ලෙග් ස්පේස් එක. ඒ වගේම මෙතනින් හම්බ වෙනවා හෙඩ් රූම් එක. ඉතින් ගොඩක් හොඳයි මේ වගේ කාහයක අපිට නිකන් මේ වගේ දේවල් හොඳට හම්බ වෙනවා කියන්නේ නිකන් බෝනස් එකක් වගේ. අපිට මේ වගේ දේක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක් හම්බ වෙනවා කියන්නේ බෝනස් එකක් වගේනේ. ඉතින් බෝනස් එකක් වගේ තියෙනවා. ඔයගලන්ට පේන ඇති ගොඩක් හොඳ
seating angle එකක් තියෙනවා. ඉතින් මම මේ විදිහට පහසුවෙන් වාඩිලා යන්න පුළුවන්. මේ විදිහට සීට් එකෙන්ම උඩට එම්බෝස් වෙච්ච හම්බ වෙනවා හෙඩ්රස්ට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කාර් එකක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් තරුණ කොල්ලෙක් වගේනේ. එතකොට කට්ටියම වගේ දාගෙන යන්න වෙන අවස්ථා තියෙනවා. අපි යාළුව සෙට් එක දාගෙන යන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ළඟකට වගේ නම් passengers ලා 3 දෙනෙක් උනත් ටිකක් අපහසුයෙන් උනත් නැගලා යන්න බැරි කමක් නැහැ වාහනේ. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් passengers ලා දෙන්නෙක් නම් පහසුයි. මෙන්න මේ විදිහට ගොඩක් ලොකු flow hump එකක් තියෙන හින්දා තමයි passengers ලා දෙන්නෙක්ට මේක ටිකක් සීමා වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ අර ඇන්ගල් එක එහෙම නැත්නම් මේක ටිකක් high speed drive කරනවා නම් rear passengers ලට ටිකක් අර seat එකේ curve එක හොඳ හින්දා සාමාන්‍ය stability එක තියාගන්න පුළුවන්. ඊට අමතරව මේ seat එකක් වගේ තමයි අල්ලගන්න වෙන්නේ. අපිට මොකද මේකේ grab handles හම්බ වෙන්නේ නැහැ. ෆැක්ටරි එකම ෆිට කරපු. ඉතින් ඒකට ෆික්ස් කරන්න අවශ්‍ය නම් මේ විදිහට අපිට හෝල්ස් හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ වින්ඩෝ එකෙන් පේන විදිහ ගැන කතා කරද්දි කිසිම නිකන් අර හිර වෙච්ච ගතියක්වත් අපි මේ නැගලා ඉන්නේ ස්පෝර්ට්ස් එඩිෂන් එකකට ඒ වගේ දෙයක් අපිට දැනෙන්නේ නැහැ. සාමාන්‍ය කාර් එකක් වගේ මම අර කලින් කිව්වා වගේ day to day use කරනත් මේ වාහනේ ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට ගොඩක් තෙල් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් නම්. ඉතින් ඊට අමතරව ඩෝ අපෝල්ස්ටරි ගැන කතා කරද්දි මෙන්න මේ විදිහට ෆැබ්‍රික් ඩිසයින් එකක් තියෙනවා. ඊටු කොටස ඔක්කොම ප්ලාස්ටික් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා අපේ arm rest එක, handle එකක් හම්බ වෙනවා, power shutter button එක හම්බ වෙනවා, door handle එක හම්බ වෙනවා. මෙන්න මේ විදිහට අපේ lock එකත් හම්බ වෙනවා. ඉතින් මේකේ ඔයගලන්ට පේනවා ඇති rear passenger compartment එක. එහෙම නැත්නම් rear door upholstery වල මෙන්න මේ වගේ පොඩි hole එකක් අපිට වෙන් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය නම් මෙතනට speaker එකක් වගේ යොදා ගන්න පුළුවන් විදිහට තමයි මේක design කරලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් world rally experimental category කියන Subaru car එකක් වුණාම ඒගොල්ලන්ට මේකේ air conditioning system එක වැඩක් නැහැ. ඒගොල්ලන්ට මේකේ sound system එකක් කියන එක වැඩක් නැහැ. ඒගොල්ලන්ට මේකේ appearance එකට වෙන්න පුළුවන්, මේකේ සැප පහසුර වෙන්න පුළුවන්, මේ කිසිම දෙයකට කරන්න modification එකක් ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඊට වැඩිය වැදගත්ම දේ තමයි මේකේ low weight car එක තියාගන්න එක. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් අපිට අවශ්‍ය නම් විතරයි මේකට apply කරගන්න වෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් තමයි පිටිපස්සේ කතා කරන්න තියෙන ගොඩක් දේවල් කතා කරා. ඉස්සරහට යන් ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා බලන්න. වාහනේ නගිද්දිම මම අර කලින් කිව්ව frameless door එක මට feel වෙනවා. ඕගලන්ට පේනවා ඇති sports car එකක් වගේ. අපි ඉස්සර නම් පොඩි කාලේ අපිට මේ වගේ කාර් එකක් night rider කාර් එකේ තමයි මේ වගේ design එකක් අපි දැකලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ experience කරන්න හම්බ වුණා. ඉතින් ඉස්සල්ලාම මම එනවා මේකේ විශේෂ දෙයක් කතා කරන්නත් එක්ක මේක center console area එකට. center console area ගැන කතා කරද්දි සුපුරුදු armrest එක තියෙනවා. ඊට අමතරව conventional live එක තියෙනවා. conventional live එකක් කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. වාහනේ drifting වලදී වගේ අපිට electronic parking brake මේ වගේ වාහන වල අපිට ඒ technologies 99 වල දකින්න ලැබුණේ නැහැ. නමුත් තිබුණත් අද වෙනකොටත් එහෙම නැත්නම් අපි කතා කරපු Lance Evolution final edition එකේ පවා අපිට හම්බුනේ conventional live එකක්. මොකද ඒ අවශ්‍යතාවයට අවශ්‍ය දේ තමයි වාහනේ අපිට තියෙන්න ඕනි. technologies කොච්චර අලුත් උනත්. ඉතින් ඒත් එක්කම මෙතනින් තමයි අපේ mirror controllers හම්බ වෙන්නේ. ඊට අමතරව මේ තියෙන විශේෂම දෙයක් මේක 99 කායකක්ද කියලා අපිට පුදුම හිතෙන දේ තමයි මෙතනින් අපිට කතා කරන්න තියෙන්නේ. DCCD කියලා අපිට ෂෝට් ෆර්ම් එකෙන් හඳුන්වන ඩ්‍රයිවර් කන්ට්‍රෝල් සෙන්ටර් ඩිෆරෙන්ෂල් කියන ඔප්ෂන් එක මෙතනින් හම්බ වෙනවා. මේකේ අපිට මෝඩ්ස් තුනක් තියෙනවා. අපේ ඩිෆරෙන්ෂල් කන්ෆිගරේෂන් එක වෙනස් කරන්න මෝඩ්ස් තුනක් තියෙනවා. මේක අපිට සෙන්ටර් ඩිෆරෙන්ෂල් එක ලොක් කරලා අපිට මේක ඕල් වීල් ඩ්‍රයිව් එකක් විදියට ඉස්සරහට 50% පිටිපස්සට 150ක් ඉස්සරහට 150ක් විදියට අපිට පවර් එක ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් අපේ සෙන්ටර් ඩිෆරෙන්ෂල් එක ලොක් කරලා. ඊට අමතරව මේකේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් විදියට තියෙනවා. එහෙම නැත්නම් මේක අපිට ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් විදියට අපි ගත්තොත් අපි ෆ්‍රන්ට් එකට මේක දැම්මොත් ඉස්සරහට හම් වෙනවා 165ක පවර් එකක්, පිටිපස්සට 130ක පවර් එකක් හම් වෙනවා. මේක රියර් කියලා දැම්මොත් 165ක පවර් එකක් පිටිපස්සට හම්බ වෙනවා, 135ක පවර් එකක් ඉස්සරහට හම්බ වෙනවා. එතකොට මේක 99 කා එකක්. ඒකයි මම විශේෂයෙන්ම කිව්වේ මේ වගේ අපේ ඩිෆරෙන්ෂල් කන්ෆිගරේෂන් එක වෙනස් කරන්න පුළුවන් ඉතින් කන්ට්‍රෝලර්ස් පවා මේකේ තියෙනවා. මම කලින් කිව්වා වගේ සෙන්ටර් ඩිෆරෙන්ෂල් එකේ 50 බෙදෙනවා අපේ පවර් එක. ෆ්‍රන්ට් එක දැම්මොත් ඉස්සරහට 65යි, පස්සට 35යි. පස්සට දැම්මොත් පස්සට 65යි, ඉස්සරහට 35යි. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ 5 speed manual gearbox එක. මෙතනදිත් මට කියන්න තියෙන විශේෂම දේ තමයි වාහනේ මට මෙතනදී කතා කරන්න තියෙන විශේෂම දේ තමයි අර කලින් කිව්ව වගේම Evolution X එකත් එක්ක මම මේක compare කරන්න. Evolution X එක කියන්නේ final edition එක කියන්නේ මේ latestම වාහනයක්. ඒකෙත් අපිට හම්බෙන්නේ conventional leave එකයි manual gearbox එකයි. අපිට කොච්චර පහසු වුණත් වැඩක් නැහැ. sports car එකක් නම් ඒකට අවශ්‍ය දේවල් වාහනේ ඇතුලේ තියෙන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ ඊළඟ විශේෂම දේ මම කියවන්නේ මේකේ කාර් එකේ නමේ හැම දෙයක්ම, එහෙම නැත්නම් වාහනේ ස්පෙක් එක මොකගේ කාර් එකේ නමේ තියෙනවා කියලා. මෙන්න මෙතනින් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. limited STI කියලා මෙන්න මෙතනින් brand කරලා තියෙනවා. ඉතින් මම කිව්වා cars 1000යි manufacture කරලා තියෙන්නේ කියලා. අපිට evolution 10 එකෙත් මේ වගේ ස්ථානයක තමයි අපේ වාහනේ model number එක, එහෙම නැත්නම් අපේ stock number එක බලා ගන්න හම්බ වුණේ. මෙතනින් හම්බ වෙනවා ඔයගලන්ට බලා ගන්න. car 1000න් 822 වෙනි කාර් එක තමයි
අපි මේ විදියට ඕගොල්ලෝ මේ විදියට අද දකින්නේ ඊට අමතරව මේක 555 Subaru WRC limited edition එකක් එහෙම නැත්නම් WRC category එකේ 555 කියන model එකත් එක්ක model number එකත් එක්ක ආපු කායක විදියට මේක හඳුන්වන්න පුළුවන් ඉතින් අද පොඩ්ඩක් ඕගලන්ට හිතෙනවා ඇති කායක ගැන කියන්නේ නැද්ද? එහෙම නැත්නම් කායකේ වෙනද කතා කරන දේවල් කතා කරන්නේ නැද්ද කියලා. හැබැයි මේ කායකේ අත්‍යවශ්‍යම දේවල් ටික තමයි මම කතා කරන්නේ. සමහර විට එතකොට ඔයගලන්ට වෙනද අපි සුපුරුදු විදිහට කතා කරන දේවල් මගහැරනවත් ඇති. හැබැයි ඊට වැඩිය මේකේ ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙතනින් ඇෂ්ට්‍රේ එක හම්බ වෙනවා. සිගරට් ලයිට් එකක් හම්බ වෙනවා. අපිට මේක 12 volts out එකක් විදිහට අවශ්‍ය නම් use කරන්න පුළුවන්. මේක නම් after market high කරපු player එකක්. ඉතින් මෙතනින් උඩට ආවොත් මේ තියෙන අපේ AC control area එක ඔයාලට පේනවා ඇති physical buttons ගොඩක් අර nose එකක් වගේ එහෙම නැත්නම් මේ නහය වගේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉස්සරහ කොටස design කරලා තියෙන ඉඳ පහසුවෙන් අර අපි නහය මිරිකන් ලේසියිනේ ඒ වගේ මේකත් පහසුවෙන් අල්ලන්න පුළුවන් buttons තියෙන්නේ කිසිම touch sensitive capacitive button එකක් මේවයි නැහැ අවශ්‍යත් නැහැ ඉතින් මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා cup hold එකක් ඉතින් cup hold එක උනත් තියෙන position එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් මේකේ cup hold එක මෙන්න මේ වගේ එහෙම නැත්නම් driver ට center console area එක දිහා බලබල cup එක හොයන්න අවශ්‍ය නැහැනේ මෙතනින් තියාගත්තාම ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා storage area එකක් ඒ වගේම මෙන්න මෙතනින් තවත් storage area එකක් හම්බ වෙනවා මෙතන හම්බ වෙනවා glove compartment එක. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ වාහනේ. ඊට පස්සේ මම එනවා seating position එකට. ඔයගලන්ට පේනවා ඇති මම කොයි වගේ position එකකද වාහනේ ඉන්නේ කියලා. ඉතින් මාව නිකන් අර seat එකකින් බදාගෙන ඉන්න වගේ feel එකක් තමයි මට දැනෙන්නේ. මොකද මේකේ bucket seat එකක් හම්බ වෙන්නේ STI edition එකේ. මේක පොඩ්ඩක් මැකිලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන Subaru World Rally Championship කියලා ගහලා තියෙන STI version එකේ අපිට මේ WRX එහෙම නැත්නම් World Rally Experimental කායකට එන original seat එක තමයි මේකේ හම්බ වෙන්නේ. මේක stock car එකක්. කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන් මම හිතන්නේ මම මේක Pajero එකේදී කතා කරා WRC Championship එකට එන steering wheel එක ගොඩක් දුරට moment trim එකෙන් එන්නේ කියලා. ඉතින් මේකෙත් අපිට 4 spoke moment trim එකෙන් ආපු wheel එකක් හම්බ වෙනවා. ඒ වගේම මේක grab කරද්දී අතර feel වෙන දේ තමයි මේක ටිකක් ලිස්සලා යන්නේ නැහැ. අර ගොඩක් හොඳට තදින් අල්ලගත්තේ නැතත් ගොඩක් ලොකු attention එකක් දුන්නේ නැතත් ලාවට අල්ලගත්තත් මේක අර ස්ලිප් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මේ ලෙදර් රැප් එකත් එක්ක තමයි මට ඒක ෆීල් වෙන්නේ. ඉතින් ඊට අමතරව මෙතනින් මොමෝ කියලා අපිට ඩිසයින් එකක් එක්ක එක යා බෑග් එකක් තියෙනවා කියලා මෙතනින් අපිට නම් කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට આવොත් ඊළඟ විශේෂම දේ තමයි මේකේ තියෙන ගේජ් ක්ලස්ටර් එක. ගේජ් ක්ලස්ටර් එකේ සාමාන්‍ය දේවල් කතා කරන්න කලින් මම එනවා මේකේ අර අපි කතා කරපු වෙනස් විදිහ ටෙක්නොලොජිස් එක්ක මේකේ මොනවද අපිට තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේකේ අපිට හම්බ වෙනවා අර ඩ්‍රයිවර් කන්ට්‍රෝල් සෙන්ටර් ඩිෆරෙන්ෂල් කියන මෙන්න මෙතනින් අපි කන්ට්‍රෝල් කරන එක අපිට ඉන්ඩිකේට් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ටිකක් අලුත් කෙනෙක් නම් අපි දන්නේ නැහැනේ. මේක මේ වෙනස් වුණාද දන්නේ නැහැ. මේක තාම සෙන්ටර් ඩිෆරෙන්ෂල් ලොක් එක දාලත් දන්නේ නැහැ තියෙන්නේ. ෆ්‍රන්ට් එකේද රියර් එකේද දන්නේ නැහැ. ඒක මේ අපේ ගේජ් ක්ලස්ටර් එකේ ඉන්ඩිකේට් කරනවා. ඊට අමතරව අපිට සුපුරුදු ෆුවල් ලෙවල් එක, එන්ජින් හීට් එක, ඒ වගේම ටැකෝමීටර් එක, ඒ වගේම අපේ ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. පැර කිලෝමීටර් 180ක ස්පීඩ් එකක් ගන්න පුළුවන් කියලා තමයි මේකේ මීටර් එකේ සඳහන් වෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි මේකේ අර ඩයල් එක. එහෙනම් මීටර් එකේ මේ ඇනලොග් මීටර්ස් වල ඩයල් එක ගොඩක් දුරට වයිට් කලරයකින් තියෙන්නේ. එතකොට අර ටග් ගාලා අර ලස්සන කෙසේ වෙතත් ටග් ගාලා මේක ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ආ මේ වගේ ස්පීඩ් එකක් يعني මේ වගේ RPM එකක් අපි ඉන්නේ, මේ වගේ ෆෝල් ලෙවල් එකක් තියෙන එන්ජින් හීට් එක මේ වගේ කියලා ටට් ටට් ගාලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක අර වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක ඉඳන් අපිට ඩිස්ප්ලේ කරන්න ඉඳා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ වංගත පැත්තේ පහලින් IC ස්ප්‍රේ කියලා හම්බ වෙනවා. ඉතින් අපේ ඉන්ටර්කූලර් එකට මම කිව්වා බොනට් ස්කූප් එකේ යන එයා ඉන්ටේක් එකත් එක්කම මික්ස් වෙලා වෝටර් ස්ප්‍රේ එකක් යනවා කියලා. වෝටර් ස්ප්‍රේ එක අපිට ඉන්ඩිකේට් කරනවා. ඒකට අවශ්‍ය බටන් එක තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ දකුණු අත පැත්තේ කන්ට්‍රෝල් පැනල් එකේ. ඊට පස්සේ මේකේ අපිට පැඩල්ස් ගැනත් විශේෂයෙන් කියන්න ඕනි. මොකද ඒ ටික ලස්සනයි. මම දැන් දැක්කහම ගොඩක් ලස්සනට දැක්කා. ඉතින් මේකේ හම්බ වෙනවා ඩෙඩ් පැඩල් එකක්. ඩෙඩ් පැඩල් එකත් අපිට ඇලුමිනියම් වලින් STI ඩිසයින් එකක් තමයි තියෙන්නේ. STI කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ක්ලච් එක, බ්‍රේක් එක, ඇක්සලරේටර් එක මේ ඔක්කොම අපිට STI ඩිසයින් එකෙන් හම්බ වෙන්නේ. අපිට ඇක්සලරේටර් එකෙත් STI කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට වාහනේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපේ අපෝල්ස් එකට යනවා නම් අපිට මෙතනින් තවත් ස්පීක් එකක් හම්බ වෙනවා. අතන පිටිපස්සේ කතා කරපු එකට වඩා විශේෂයෙන් දකින්න තියෙන්නේ ඒක විතරයි. ඊට අමතරව පිටිපස්සේ අපිට රිසර්ව් කරලා තිබිච්ච හෝල් එකට ඉස්සරහා ස්පීක් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා. ඊට අමතරව අපිට පිටිපස්සේ තියෙන
design එකම තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් කතා කරන්න තියෙන්නේ අවසාන වශයෙන් roof end එකට යනවා නම් අපිට මෙන්න මේ වගේ opening එකක් තියෙන්නේ. ඉතින් මේක එයාගේ direction එක අපේ driver ගේ මූණට තමයි design කරලා තියෙන්නේ. ඉතින් ඒකත් විශේෂම දෙයක්. වාහනේ අර මම කලින් කිව්වා වගේ වාහනේ air conditioning system වගේ අපි WRC වගේ competition වලදී use කරන්නේ නැහැ. AC air conditioning කියන එක ඔයගොල්ලෝ car racing ගැන research කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ ගැන දැනුවත් වෙන්න ඕනි. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ මේ වාහනේ අපිට interior side එකේ. Subaru Impreza WRX Type RA STI version 5 limited edition car එක ගැන තමයි අද කතා කරන්නේ. එහෙම නැත්නම් මම වීඩියෝ එක පටන් ගනින්ද කිව්වා වගේ ලෝකේ තියෙන දිගම නම තියෙන කාර් එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මීට වැඩිය දිග නමක් තියෙන කාර් එකක් ඔයගොල්ලෝ දන්නා නම් අනිවාර්යයෙන්ම අටපට්ටමට කියන්න එපා. පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ කාර් එකේ මම highlight කරපු දේ තමයි මේක ස්ටොක් කාර් එකක්. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ක්ලීන්ම කාර් එකක් ටිකක් රෙයා කාර් එකක් විදිහට. ඉතින් ඒ වගේම මේක වාහන 10යි manufacture කරලා තියෙන්නේ මේක 822 වෙනි කාර් එක. ඉතින් ওই වගේ දේවල් තියෙන්නේ. ඊට අමතරව මම මෙතනදී විශේෂයෙන්ම කියන්න අද හදපු දේ තමයි මේකේ තියෙන performance එක මේකේ world rally experimental කාර් එකක් විදිහට මොනවද මේකේ කරලා තියෙන්නේ කියන එක තමයි මම විශේෂයෙන්ම කතා කරේ. එතකොට අර usually කරන review එකක් වගේ මේකේ අර සාමාන්‍ය practicality එක වගේ දේවල් ගැන මම කිව්වා අඩුයි. ඉතින් ඒ හින්දා ඒ වගේ මොන හරි තව ඔයගොල්ලෝ idea එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාන්න. මොනවද ඔයගොල්ලෝ මේක මිස් වෙච්ච මට කතා කරන්න බැරි වෙච්ච දේවල් ඔයගොල්ලෝ දැනගන්න ආසාවෙන් හිටපු දේවල් කියලා. ඒ වගේම Subaru series එකේ ඊළඟට මොන වගේ වාහන දෝණ කියලාත් idea එකක් දෙන්න. මොකද Subaru කියන brand එක පටන් ගත්තේ අද විශේෂ කහකින් පටන් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ වාහන ගොඩක් ඉස්සරහටත් autohub youtube channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. photos videos ටිකක් දාන්න හසිත 9225 instagram එකේ දැම්ම ගිල එකත් follow කරන්න. ඉතින් මේ වගේ ලංකාවේ තියෙන ලෝකේ තියෙන හැම වාහනයක්ම දැනගන්න autohub youtube channel එක දැම්ම ගිල subscribe කරන්න, facebook එක like කරන්න, instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. Me, auto hub. She loves the fact that I just let her know. Now we're together, it's a different mode. We're getting crazy in a different role.